මේ සැකකරුවන් 9 දෙනාට ගරු අධිකරණයේ විසින් අප ලබා දීමට හේතුව වුණේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ යම් නොකරහැරීමක් හෝ දෝෂයක් නිසාද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව එම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා අප්‍රේල් 28 වෙනිදා හොරවපතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව දින 3ක කාලයක් පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම වලින් අනතුරුව කැබිතිගොල්ලෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගලයාව මැයි 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ඥාතියෙක් බව කියන පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුට මීළඟ නඩු දිනයේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඒ සඳහා රුපියල් 105,000 මුදලක් ලබා දෙන බවටත් පොලිස් ස්ථානාධිපතිට අර පුද්ගලයා දැනුම් දී තිබුණා. හොරවපතාන පොලිස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වෙලා මේ පිළිබඳව ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් මේ සිද්ධිය දැනුම් දීමට කටයුතු කළා. හොරවපතාන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයේදී ඥාතිවරයෙක් බව කියන පුද්ගලයා පැමිණ 105,000 මුදලෙන් රුපියල් 102,000 මුදලක් හොරවපතාන පොලිස් ස්ථානාධිපතිට දෙන අවස්ථාවේදී මීට පෙර කරලා තිබුණු දැනුම් දීම මත මේ මුදල් දුන්නු ඥාතිවරයා බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා.